එස්සත් ජාතික පක්ෂයේ පුළුල් සංවිධාන හදන්න තමයි ජනාධිපති චන්දිර ගියේ. අය හදන්න පුළුල් සංවිධානය යන්නේ ඒකට ගිහිල්ලා හොඳට එනගත්තා. එදා ආර් ප්‍රේමදාස රනිල් ගැටුම අද සජිත් ප්‍රේමදාස රනිල් ගැටුම වලට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සටන නවත්වන්න පුළුවන් සටනක් නෙමෙයි මේක. ජනාධිපතිවරණේ සෑහෙන්න පක්ෂය ඉවර වුණා. මහමැතිවරණේ ඉතුරු ටිකත් ওই සටන අවසන් වෙන්නේ ඒක ඉවර වෙලාද කියන එක තමයි මම කියන්නේ. කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අවසරයක් ගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ පිළිබඳව තීන්දුව. හැබැයි සන්ධානයේ පිළිබඳ තීන්දුව දැන් අරගෙන ඉවරයි. ඉතින් සන්ධානයට එක්සත් ජාතික පක්ෂයේ එකඟත්වයක් පළ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ කියන එක තමයි අපේ විශ්වාසය. පක්ෂ විශාල ප්‍රමාණයක නායකයෝ එකතු වෙලානේ මේ සන්ධාන ගත වෙන්නේ. ඒ නිසා මේක එක්සත් ජාතික පක්ෂයට තනියම ගත හැකි තීන්දුවක් නෙමෙයි. එකතු වෙලා ඉන්න පක්ෂ නායකයෝ එකතු වෙලා වෙන්න ඕනේ මේ තීන්දුව ගන්න. ඉතින් මම හිතනවා සජිත් ඇමතිතුමා නායකතුමා මේක ඉදිරි පත් කරයි සන්ධානයේ. සන්ධානයෙන් එතනින් කැමැත්ත අරගෙන වෙන්න ඕනේ අවසාන තීන්දුව ගන්න. අපි කෘත්‍යාධිකාරී මණ්ඩලෙදිත් මේ ප්‍රශ්නේ දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මෙයාගේ වෙනසක් නැහැ. මේ දෙන්නම එකයි. ඒ හින්දා අද UMP කාර්යයන්ට මැති ඡන්ද මැදිස්ථානට යන්නේ නැහැ. කවුදනේ ඡන්ද දාන්නේ නැන්නේ පරදින කොට? තමුන්නාසල මතක ඇතින සිරිසේන ජනාධිපතිතුමා කවුරු දෙන්නත් මගේ අගමැති රනිල් කිව්වට පස්සේ වෙච්චිද? අපි දෙන්න හිටපු ඡන්දය අපි පරදුණා. ඡන්ද දුන්නට වැඩක් වෙන්නේ නැහැ රනිල් මහත්තයාව අගමැති කරනවා සිරිසේන ජනාධිපතිතුමා. ඒ දෙයම තමයි UMP එකට වෙන්නේ දැන්. මේ සයිත් ප්‍රමදාස මහත්තයා තමයි සිරිකොත එළියට විසිරෙනවා අපේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා සුවසේ සිරිකොත ඇතුලේ ඉන්නවා. මොකද හේතුව? අද එක්සත් ජාතික පක්ෂයේ ලේකම් අකිල විරාජ්. එක්සත් ජාතික පෙරමුණේ ලේකම් සජිත් පිළ කියන විදියට රන්ජිත්මත් දුම්බණ්ඩාර රනිල් වික්‍රමසිංහ කියන විදියට නවීන් දිසානායක. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ. එක්සත් ජාතික පෙරමුණේ නායකයා සජිත් ප්‍රේමදාස. නායකයෝ ගොඩයි, ලේකම් වරු ගොඩයි, අච්චාරුයි. එහෙන් බැලුවම අවසානයේ ඕකේ නායකයා වෙයිද නැහැ රන්ජන් රාමනායක ගිහිල්ලා අන්තිමටම.